දෙමාපියන්ගෙ සිහින ඉටු කරගන්න යන ගමන් මගේදී දරුවෝ අකීකරු වෙනවා. ඒ අකීකරු දරුවන් කීකරු කරගන්න යනකොට මතක තියාගන්න ඕන කරුණක් දෙකක් තමයි අද කතා කරන්නේ. දැන් දරුවා අකීකරු වෙන්න ප්‍රධාන එක හේතුවක් තමයි දරුවාට සමීප මදි දෙමාපියන් Confidence Champ ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනයට සමගාමීව ක්‍රමවත් පෞරුෂත්ව පුහුණුවක් ලබා දෙන්න. අපි ඒකට කියන්නේ රැපෝ එකක් නැහැ කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. First build your rapport. සම්බන්ධතාවය දරුවා සමග ගොඩනගා ගන්න. නීතියක් රීතියක් දාලා යමෙක් පාලනය කරන්න යනකොට කවුරුවත් කැමති නැහැ ඒක පිළිගන්න. ලොකු අය කැමති නැහැ, ඔබ කැමති නැහැ, දරුවෝ කැමති නැහැ. හැබැයි සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්, සහෝදරත්වයක් තියෙන කෙනෙක් තමයි සමීප කෙනෙක් යමක් කියනකොට අමාරු දෙයක් වුණත් ඒක කරන්න කියන්න පෙළඹෙනවා ලොකු අයත් පොඩි අයත් කවුරු. ඒ නිසා පළවෙනි සාධකයේ තමයි කීකරු කරගන්න ඕන නම් දරුවා තමා දරුවාට විවිධ ආකාරයෙන් සමීප වෙන්න. එක උදාහරණයක් දෙන්න. රූපවාහිනිය නරඹන දරුවෙකු ඒක නවත්තන්න කියලා කියනකොට ඔබ ගිහිල්ලා එයා බලන දේම බලමින් ඒගනත් චුට්ටක් කතා කරමින් ඉඳලා ඊට පස්සේ පුතා අපි දැන් මේක නවත්තලා අහවල් දෙයට යන නැත්නම් අහවල් ක්‍රීඩාව කරමු කියලා කිව්වොත් එයාට හා කියන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා අර රැපෝ එක හන්ද සම්බන්ධතාවේ හන්ද දෙවෙනි කාරණේ තමයි දරුවාගේ භාෂාවෙන් කතා කිරීම කියන එක දෙමාපියන්ට ගොඩාක් අයට මේක වැටහෙන්නේ නැහැ දරුවාගේ භාෂාවයි දෙමාපියන්ගේ භාෂාවකම කතා කරන භාෂාව නෙමෙයි මම අදහස් කරන්නේ හිතන තේරෙන භාෂාව කියන එක උදාහරණයකින් පැහැදිලි කරමු ඕක හොඳයි අපි හිතනවා අපි ඔහොම අත දික් කරලා පෙන්නනවා අන්න පුතේ පාර දිහා අත දික් කරලා පෙන්නන්න අන්න පුතේ ගෙම්බෙක් කියලා එතන ලොකු ගෙම්බෙක් ඉන්නවා ගහක් ගාව එතකොටම ට්‍රයිෂෝ එකක් එනවා ත්‍රී වීල් එකක් එනවා දැන් දරුවන්ට සාමාන්‍ය ක්‍රමයට පොඩි දරුවෙකු නම් අවුරුදු 2 3 බහ තෝරන වයස දරුවෙක් නම් දරුවට අර ට්‍රයිෂෝ එක ලොකුයිනේ ඒක තමයි පේන්නේ ගෙම්බට ඉස්සෙල්ලා ඒ නිසා දරුවා ඒකට නම් නැහිතා ගන්නවා මේ තමයි ගෙම්බ කියලා ඒ නිසා තව දවසකදී අම්මට පෙන්වන්න පුළුවන් අම්මේ අන්න ගෙම්බෙක් එනවා කියලා ට්‍රයිෂෝ එක එනවා දැකලා ත්‍රිවිල් එක එනවා දැකලා මේක තමයි භාෂාව කියන්නේ ඒ නිසා දැන් අවුරුදු 10 12 15 දරුවෙකුට ඒ ගෙම්බයි ට්‍රයිෂෝ එක හොයාගන්න පුළුවන් ඒ වුණාට එයාලට කිව්වොත් එහෙම පාඩම් කරන්න ඔයා අනාගතේ ඩොක්ටර් කෙනෙක් වෙන්න කොච්චර වටිනවද ඔය නන්නත්තර වෙන්නේ නැතුව කියලා මේ නන්නත්තර වගේ වචනේ දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දරුවන්ට ආශා කරන දේවල් ගැන හිතලා ඒ ආශා කරන දේවල් වල යහපත හැපත් තෝරාගෙන ඒ ආශා කරන දෙයක් හරහා ඔබ දරුවා යායුත්තේ මේ මාර්ගය කියලා හිතනවා නම් ඔබට ඒක පැහැදිලි නම් ඒ පැත්ත පෙන්වන්න උන ආශා කරන දෙයට මාර්ගයක් ලෙස තමයි මේක පෙන්වන්න ඕන. ඒ නිසා හැම වෙලේම දරුවන්ගේ යකීකරුකම හදාගැනීමේ ගොඩාක් ක්‍රමවේද තියෙනවා. මම මේ මතක් කරේ මූලික සිද්ධාන්තයක්. මෙන්න මේ ක්‍රමවේදිය සොයන්න එන සමීප වීම, දරුවන්ගේ භාෂාවට යෑම, දරුවා ආශා කරන දේ තුලින් ඔබ හරි කියලා හිතන දේ පැත්ත පෙන්වීමට උත්සාහ දරීම. එනම් දෙමාපිය සිහින ඉටුවන අනාගතයක් ඔබට ජීව ශක්ති දෙනයක් ජයග්‍රාහී ජීවිතයක්. දෙමාපියන්ටයි මේ පණිවිඩය. නිවාඩු කාලේ ඩොක්ටර් කුමාරිද්ද මල්ලෙන මහතා මෙහෙවන මේ වැඩසටහන් වලට ඔයාගේ දරුවත් යොමු කරලා දරුවගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉගෙන ගන්න මතක තියාගන්න අලුත් ක්‍රම දැනගෙන නිවාඩු කාලෙන් පස්සේ පාසලේ කැපී පෙනෙන දක්ෂ දරුවෙක් කරන්න කොන්ෆිඩන්ස් චැම් ඔබේ දරුවාට පාසල් අධ්‍යාපනයට සමගාමීව ක්‍රමවත් පෞරුෂත්ව පුහුණුවක් ලබා දෙන්න 011 301 301 අංකයට කතා කරලා අදම විස්තර දැනගන්න